සීලා ලිපේ තබා ඇති බත් මුට්ටිය වසා ඇති නෑඹිලියේ ඉවත් කොට හැඳිමිටෙන් කූරු ගායි. ඉන්පසු මුට්ටිය වසා හිස හරවා පසුපස බැලීය. බංකුවක හිඳගෙන ලිප තබා ඇති බත් මුට්ටිය දෙස නොයිවසිල්ලෙන් බලන සීලාට පසෙකින් මඩක්කුවක ඇති සම්බෝලයකි. එය හාල් ලිප තැබූ සැනින් සීලා විසින් සාදා නිම කරන රද්දකි. අම්මේ බඩගිනි හීන් කෙඳිරියාවේ සීලා පසුපස හැරී බලූ දෙසිනි. කුප්පිලාම්පු එළියට ආන්තම් පෙනුණු සීලාගේ දරුවා හොඳටම බඩගින්නේය. දරාගත නොහැකි බඩගින්නක වෙලී සිටින සීලාගේ එකම දරුවාගේ නම සුසිරයි. සුසිරගේ වයස 13යි. නමුත් පෙනුම වයස 5ක පමණ දරුවෙකුගේ මෙනි. අඳුරු පැහැ සිරුරක් හිමි සුසිරගේ මව් ඊට වඩා කළුය. නැගිටගත නොහැකි තරමේ හාමත් පෙනුමක් ඇති සුසිර පැදුරු කඩමාල්ලේ වැතිරි නැවතත් කෙඳිරි ගෑවේය. අම්මේ ඇයි දන්නේ මට අද ඉවසන්න බැරි තරම් බඩගිනි දැනෙන්නේ. සීලා ලිපට පිම්බේ ඉක්මනින් බත ඉදවා ගන්නයි. නමුත් ලිප මදගින්නේ ඇත්තේ සීලාගේ දෑස්වලින් කඩා හැලෙන කඳුළු වලට දොයි සිතේ. සීලා දරුවාගේ කෙඳිරිය ඇසුණු පසු දෑසින් පිටවෙන කඳුළු වලට ඉකි ගැසුමක් ද එක්විය. නමුත් ඇය දරුවාව අස්වැසුමට කිසිවක් නොකීවාය. සමහර විට ඇය දරුවා අස්වැසීමට හැකි තරම් උත්සාහ කර අවසන් වී ඇතුවා විය හැක. අම්මේ කෙඳිරිය හීන්ය. අම්මා මට ඇහෙන්න සින්දුවක් කියන්නකෝ. කෙඳිරි ගාමින් තතනමින් සුසිර කී දේ සීලාට ඇසුනත් ඈමයි පුතේ කියා පුදුමයෙන් මෙන් දරුවා දෙසට හැරුණාය. පාරෙන් අයින් වෙන්න අම්මා වාහන එනවානේ. දරුවා නැවත කෙඳිරිය. බඩගිනි වැඩි වී සිහි විකාර වූ සුසිර කෙඳිරි ගෑවේ. සීලා වහා බත් මුට්ටිය ලිපෙන් බා බත මදගින්නේ ඉදෙන්නට නොදීම නෑඹිලියටම බෙදා හැන්දෙන් එහා මෙහා කොට නිවන්නට උත්සාහ කළාය. එයට සම්බෝලේ දහලාගත් සීලා දරුවා ළඟට ඉක්මනින් ගොස් බත් කටක් අනා කැව්වාය. තොල් වේලී ඇති සුසිරගේ මුව සෙමින් ඇරි නැවත වැසි සෙමෙන් සෙමෙන් සැපීය. බිම වැතිරී සිටිමින්ම බත්කට සපමින් ඇස්කොනෙන් මව දෙස බැලූ සුසිර බත්කට ගිලගන්නට වෙහෙසෙන අයුරු සීලාට බලා සිටීමට නොහැකි තරම් විය. නොනවත්වාම කඳුළු කඩා හැලෙන තම මවගේ මුහුණ දෙසම බලා සිටි සුසිරට දෙවරක් එක්කා වැටුණි. සීලා වහ වහා දරුවාට වතුර ටිකක් පෙවීමට උත්සාහ කළාය. වතුර පෙවෙන්නේ නැතුව නැවත දරුවාගේ කටින් එළියට එන බව දුටු සීලා කලබල වූවාය. පුතා පුතේ මගේ පණ මගේ දරුවෝ ආදී වශයෙන් සීලා සෙමෙන් කොඳුරමින් දරුවාව සෙලවීය. මොහොතක් දරුවා දෙස බලා සිටි සීලා නැවත මොර දෙමින් කෑගැසීය. සුසිර 13 වයසැති සීලාගේ එකම දරුවා මිය ගොසින්ය. බඩගින්න දරාගත නොහැකිව ඔහු මිය ගොසින්ය. සීලාගේ කුඩා නිවසට අසල්වැසියන් පැමිණියේ සීලාගේ විලාපය ඇසීමෙනි. සීලා විකාරයෙන් මෙන් දොඩවයි. සම්බෝලය සමග ඇනූ බත් කටක් සීලාගේ දකුණු අතේය. වම් අතේ බත පිර වූ නෑඹිලියයි. සීලා මොහොතක් නිහඬ විය. විනාඩි කිහිපයකින් ඇය රහසින් මෙන් අනුලාට මෙසේ කීවාය. මගේ පුතාට හොඳටම නිින්ද ගිහින් අනුලක්කේ දරුවව ඇහැරවල දෙන්නකො මේ බත් කට කවන්න. පුතා බඩගින්නෙම නිදියන්නේ. සීලාට විකාර ගති මතුවිය. අනුලා කාරණා වටහා ගත්තාය. හා සීලෝ දියන් ඔය බත් එක මම කවන්නම්. උඹට නගෝ මහන්සිත් ඇතිනේ. දියන් උඹ ඔතනම ඉඳගනින්කෝ. අනුලා සීලාව වත්තම් කර බිම ඉඳවීය. අසල්වාසීන් තැන තැන කසුකුසු ගාති. සීලා සෙමෙන් අනුලක්කාගේ කනට කර අඩේ අනුලක්කේ මට සින්දුවක් කියලා දියන්කෝ. කොල්ලා කිව්වා එයාට ඇහෙන්න සින්දුවක් කියන්න කියලා. මම සින්දු දන්නේ බං යයි රහසින් කිවාය. අනුලා සීලාව වත්තන් කොට පැදුරක නිදි කරවීය. සීලාට සිහි විකාරය.
නමුත් දැන් ශීලා කිසිවක් නොකියයි. ඇයට අද දින උදේ සිට සිදුවූ දෑ තමා ඉදිරියේ යළි මැවෙන්නට විය. උදේම අවදි වූ ශීලා කෙන්දිරිගාමින් නිදන සුසිර දෙස බැලුවාය. කුමන හෝ රෝගයක් වැළඳී ඇති බවක් පෙනුණු හෙයින් ඇය එක්මනින් මුවකට සෝදා දරුවාද රැගෙන රෝහලට ගියාය. උදේ 8 විට වෛද්‍යවරයා සුසිරව පරීක්ෂා කොට බෙහෙත් නියම කළේ. මේ බෙහෙත්වලට බඩගිනි වෙනවා වැඩි. ඒ නිසා දරුවාට හොඳට කන්න දෙන්න යනුවෙන් වෛද්‍යවරයා ශීලාට දැනුම් දුන්නේය. ශීලා නිවසට පැමිණි වහාම දරුවාට බෙහෙත් දී බතක්කා එළවලුවක් සෑදුවාය. බතට සහල් ගන්නා විට සුසුම කෙලූ ශීලා තමාටම සිතින් මොනවාදෝ කියාගත්තාය. දරුවා දෙස වරින් වර බලමින් ආහාරය සකස් කළ ශීලා පිඟානට බතොත් වට්ටක්කාත් බෙදාගෙන මිත් සුසිරට කැව්වාය. වෙනදා මෙන් දෙගුණයක තරමේ බත් කෑ සුසිර වතුර පොල් කටුවක් පානය කොට නැවත පැදුරේම ඇලවිය. පුතේ දවල්ට මුට්ටියේ බත් වලින්ම කාලා නිදාගන්න, මම රැයට උයන්න, ඉක්මනින් එන්නම්. පුතාට කියාගෙනම ශීලා ඉක්මනින් ගෙදරින් පිටත් විය. ඇය වෙනදා උදේට ආහාර ගෙන පිටත්වුවද අද දරුවා වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීම නිසා ඇයට බත මදි විය. ඇය ආහාරය ගතහොත් දරුවාට දිවා ආහාරය අහිමි වනු ඇත. එනිසා ශීලා උදේ ආහාරය නොගෙනම පිටත් විය. ඇය වැඩ කරන්නේ වීරරත්න නිවසේය. ඇයට වැඩි මහන්සි ඇති වැඩ නොදෙන්නට වීරරත්න මහත්මිය වග බලාගත්තේ ඇයගේ සිහින් සිරුරත් සතියකට වරක් පමණ හැදෙන ක්ලාන්තයත් හේතුවෙනි. ඇයට වැඩට නොපැමිණෙන්නයි කිවහොත් ලය පැලී මිය යන්නට ඉඩ ඇති හේයින් වීරරත්න මහත්මිය ඇයට රීසිසේ කටයුතු කරන්නට ඉඩ හැරියාය. ඇයට මෙම නිවසේ වැඩ අහිමි වුවහොත් දරුවාත් සමග බඩගින්නේම මිය යන්නට වෙන බව දන්නා ශීලා මහත් භක්තියෙන් වීරරත්න නෝනාටද සලකයි. එදින උදයේම වීරරත්න නිවසේ මුළුතැන්ගේ වැඩ කටයුතු ශීලා විසින් සිදු කරන ලදී. ශීලාගේ අනිවාර්ය වැඩ කටයුතු ලෙස යොම් පිහුම් සිදු කරන ප්‍රධානියාට සහයෝගය දීම හා ඉඳුල් භාජන සෝදා පිරිසිදු කිරීම පැවරී තිබුණි. ඇය එම කටයුතු මහත් උනන්දුවෙන් සිදු කළාය. සාමාන්‍යයෙන් ශීලාගේ රාත්‍රී ආහාරය ගන්නා ප්‍රමාණය සුසිරගේ ආහාර ගන්නා ප්‍රමාණය හා බැඳී ඇත. සුසිර ඉතා ආශාවෙන් ආහාර භුක්ති විඳින විට ඇය දරුවාට වැඩි බරක් දී තමා ඉතිරි වුවහොත් ආහාර ගැනීමට පුරුදු විය. ඇය ඊයේ රාත්‍රියේ හොඳින් ආහාර ගත්තාය. සුසිර පෙරදින රාත්‍රියේ ආහාර නොගත්තේ රෝග තත්ත්වය හේතුවෙන් විය යුතුය. නමුත් ශීලා අද උදේ ආහාරය නොගත්තේ. සාමාන්‍යයෙන් ශීලා උදේ ආහාරය වීරරත්න ගෙදරින් නොගනි. බොහෝ විට දවල් ආහාරය ඇය කෑවා යැයි පෙන්වීමට අතගාමින් සිට ඉවත් කෙරූ වාර අනන්තය. එයට හේතුව සියල්ලෙන් සම්පූර්ණ වූ ආහාර වේල අතටගත් සැනින් සුසිර තම දරුවා මතක් වීමයි. සුසිරගේ පියා ආගියාතක් නැති වූයේ සුසිරට අවුරුද්දක් පමණ වියේදීය. ඒ සුසිරගේ උපතින්ම පාදවල වාරු නැති වග වෛද්‍යවරුන් සනාථ කළ පසුය. දැන් සුසිරට යාන්තමින් එහා මෙහා යා හැකිය. නමුත් දින දෙකකට වරක්වත් ඔහු ඇද වැටි තුවාල කරගන්නා හේයින් සුසිර දෑත්වල ආධාරයෙන්ම දනගාමින් එහෙ මෙහේ යන්නට පුරුදු විය. සුසිරගේ සියලු අවශ්‍යතා දැන් වර්ෂ 12ක් තිස්සේ ශීලා විසින්ම සිදු කරන අතර ඔහුට අඩුවක් නොකරන්නට ඇය සෑම මොහොතකම සිහින මැව්වාය. අසල්වැසි අනුලාක්කා ශීලා නැති වේලාවට ඉඳ හිට සුසිර බලාගන්නා අතර ඇයගේ උදව් ශීලාට මහත් අස්වැසිල්ලක් විය. සුසිර ඉඳ හිට වැඩ කරන ගෙදරට තමාද රැගෙන යන ලෙස තම මවගෙන් ඉල්ලීම් කළද ශීලා එවිට කතාව මගහැර වෙනත් මාතෘකා ගෙනෙයි. ඒට හේතුව සියල්ලෙන් සපිරි ධනවත් මහල් නිවසක තමන් දිවා කාලයේ සිටිනා විට කුඩා අතු පැලේ සිටිනා සුසිරගේ සිතට මොනවා සිතේ දෝයයි යන බිය නිසාය. ඇය රාජ භෝජනවන් ආහාරයද කිසිවකුට නොදැනෙනසේ ප්‍රතික්ෂේප කරන්නේද බත්පත අතටගත් විගසම බඩගින්නට වඩා දරුදුක බලවත් වීමෙනි. ඇයට මේ බත්පත මගේ දරුවාට දෙන්නට හැකිනම් යයි සිතට ආවිටම තමාගේ කුසගින්න පහවයයි. අද දිනත දහවලේ ඇයට දරාගත නොහැකි තරමේ කුසගින්නකි. දවල් ආහාරයට පරිප්පු, කැරට් සම්බෝලය, වට්ටක්කා, කොළමැල්ලුමක් හා මුහුදු මාළුය. ඇයට බෙදා ඇති බතෙහි මේ සියල්ල දුටු ශීලාට එකවරම සුසිර මතක් විය. උදේ වට්ටක්කා උයා දවල්ටත් එහෙම කෑමට ගන්නා දරුවා මතක් වූ ශීලා අනෙක් සියල්ල පසෙකට කොට වට්ටක්කා සහ
බත් පමණක් ආහාරයට ගත්තාය. ඇය මාළු කෑල්ලත් අනෙත් එළවලුත් දෙස වරින් වර බැලුවේය. ඒ ඒවාට ආශාවක් ඇති වී යයි බලා සිටින්නෙකුට සිතෙනු ඇත. නමුත් ඇයට කවදාවත් නොසිතුණු යමක් අද සිතට එයි. ඒ වීරරත්න නෝනාගෙන් මේ මාළු හා අනෙකුත් ව්‍යංජන සමග බත් පාර්සලයක් ඉල්ලා දරුවාට ගෙන යාමටය. වසර 9ක් තිස්සේ වීරරත්න පවුලේ කුස්සියේ වැඩ කරනා සීලා එක දිනකදීවත් ආහාර ගෙදරට ගෙන ගොස් නැත. සෑම දිනකම වැඩ ඇරී ගෙදරට යන විට වීරරත්න මහත්මිය ඇයට ලබා දෙන දෛනික වැටුප රැගෙන ගෙදරට අවශ්‍ය හාල් බඩු රැගෙන කුඩා පැලට ඇතුළු වන සීලා රාත්‍රී ආහාරය සකස් කොට දෙදෙනාම සතුටින් ආහාර ගනී. අනෙක් දිනයේ උදේම අවදි වන සීලා දරුවාට උදේටත් දවල්ටත් ආහාර සකසා උදේ ආහාරය ගෙන වැඩට යයි. සෑම දිනකම ඇය වැඩට යන්නේ උදේ 9ට පමණය. මේ ඇයගේ වර්ෂ 9කම කාලසටහනයි. දවල් ආහාරය ගත් සීලා සෙමෙන් සෙමෙන් කුස්සියෙන් පිටතට ගොස් වීරරත්න මහත්මිය කොහේ සිටිද්දැයි සොයන්නට විය. අද වීරරත්න මහත්මියට සතුටු දවසකි. ඒ ඇයගේ පුතුන් දෙදෙනාත් දියණියත් නිමාඩු ලබා ගෙදර පැමිණ සිටින නිසාය. සීලා සෙමෙන් සෙමෙන් වීරරත්න පවුලේ කෑම කාමරයේ පැත්තට ගමන් කළාය. ඇය ඒ වෙත ළඟාවීමට පෙර දෙතැනක නතර වී කල්පනාවේ නිමග්න විය. ඒ මේ ඇයට නුහුරු දෙයක් කිරීමට ඇති තැතිගැන්ම නිසා විය හැක. ඇය කෑම කාමරයේ දොර ළඟට පැමිණෙන විට වීරරත්න මහත්මියත් දරුවන් තිදෙනාත් ආහාර ගනිමින් සිටි අතර ඇය ආපසු හැරී මදක් පසුපසට විත් නිවැසියන්ට නොපෙනෙනසේ සිටගෙන සිටියාය. ඒ ඔවුන් ආහාරගෙන අවසන් වන තෙක්ය. කොතෙක් වේලා ගත වූ දෙයට මතකයක් නැත. වීරරත්න මහත්මිය නිතර යමක් කියනු සීලාට ඇසෙයි. පුතේ ඔය ෆෝන් එක පැත්තකින් තියලා කාලා ඉන්නකෝ. අයියෝ දරුව මොනවද ඔයකේ ඔය හැටි බලන්න තියෙන්නේ. කාලා ඉන්නකෝ. අපෝ මේ අම්මත් එක්ක බෑනේ. මේ විදිහේ දෙබස් බොහෝ වේලා හුවමාරු විය. මෙයා හැමදාම මෙහෙමද දන්නේ. ඒ බාල දියණියයි. ඇයි නීති හදාරයි. මේ පිස්සුව ඔලුවට ගැහුවොත් ජීවිතේම ඉවරයි. අම්මා හින්දා තමයි මේ සේරම. ඒ වැඩිමහල් පුතායි. ඔහු විදේශගතව වැඩිදුර අධ්‍යාපනය ලබයි. මෙවැනි දෙබස් අතරින් පතර සීලාට ඇසිනි. ඇයට ඒ අතර තම දරුවා සිහි විය. ඇවිදීමට අපහසු හේයින් වයස 13ක් වූ දරුවාට කිසිදු අධ්‍යාපනයක් ලබා දීමට ඇයට නොහැකි විය. නමුත් ඇය හැකි තරමින් කියවීම, ගණිතය හා අනිකුත් හොඳ පුරුදු බොහෝමයක් දරුවාට දිනපතාම උගන්වයි. ඇය කතාන්දර හා ගීතද දරුවාට කියා දෙයි. ඇය නිරන්තරයෙන්ම ආහාරයට ගෞරවයෙන් ආහාර ගැනීමට පුරුදු කළාය. ඇයට හැකියාව තිබුණි නම් පාසලකට යවා දරුවාට අධ්‍යාපනය ලබා දීමට ඉඩ තිබුණි. එසේ වූවා නම් සුසිර සතුටින් ඉගෙන උගතෙකු වනු ඇත. ඔහු රැකියාවක් කර ඔහුගේ අවශ්‍යතා තනිවම සොයා සපයා ගත හැකි වුණි නම් සීලාට අස්වැසිල්ලකි. එසේ නම් සුසිර වැඩට ගොස් එන විට ඉතා හොඳ ආහාර වේලක් උයා තැබීමටත් උදේට සම්පූර්ණ ආහාර වේලක් සකස් කොට දීමටත් සීලාට හැකිය. ඇය සිතින් ඉවුම් පිහුම් සිදු කළාය. මුහුදු මාළු උයා, පරිප්පු, කැරට් සම්බෝලේ හා වට්ටක්කා සමග බත මේසයට තියා වැඩ ඇරි සුසිර එනතෙක් බලා සිටින අයුරු සීලාට මැවී පෙනෙන්නට විය. සීලා, ඇයි මේ? වීරරත්න මහත්මිය ළඟටම විත් මද වේලාවක් තමා දෙස බලා සිටි ඇත බව ඇය නොදන්නීය. සිතවිලි ලෝකයෙන් පියවි සිහියට ආ සීලා තිගස්සුනි. ආ නෑ නෝන, මං යන්නම් යයි කියා ඇය කුස්සිය දෙසට පියමැන්නාය. ඇය පසුපසින්නා වීරරත්න මහත්මිය, සීලා මොකද්ද ප්‍රශ්නේ? මම ගොඩක් වෙලා බලාගෙන හිටියා. නෑ නෝන, මුකුත් නෑ, සීලා කීවේ බිම බලාගෙනයි. නමුත් වීරරත්න මහත්මිය සීලා ළඟට ගොස් කරුණාවෙන් බලා, මොනවාරි දෙයක් තියෙනවා කියන්න මට. සීලා නිහඬය. සල්ලි කීයක්වත් දෝ නැද? වීරරත්න මහත්මිය ඇහුවේ අනුමාන කරමිනි. නමුත් මේ අවුරුදු 9 පුරාවටම සීලා අමතර මුදලක් ඉල්ලා නැත. නෑ නෝන, සීලා කිව්වාය. අවසානයේ සීලා වමතින් දකුණතේ ඇඟිලි පොඩි කරමින් බිම බලාගෙන සිතට ධෛර්යගෙන වෙවුලුම් හඬින් නෝනා අදහවසට ගෙදරට යනකොට මාළු කෑල්ලක් එක්ක බත්මුලක් පුතාට ගෙනියන්නද? දරුවාට අසනීපයි. අවසාන වචන ටික සමගම දෑසින් කඩා හැලුණු කඳුළු සීලාගේ දෑතට වැටුණි.
වීරරත්න නෝනා කරුණාවන්තයි. ඇයට මේ ඉල්ලීමට සවන් දී අවසන් වන්නට නොහැකි විය. ඇයගේ දෙනෙතින් නොනවතීම් කඳුළු ගලන්නට විය. ඇය කොතෙකුත් මහා සංඝරත්නයට දම්පැන් පූජා කර ඇත. දුර දීපංකරේ ගොස් නැතිබැරි අයට උදව් කර ඇත. සීලාගේ කතාව ඇසූ සැනින් වීරරත්න මහත්මියගේ පප්පුව සිර වීය. රට ලෝකෙ හැමතැනම දානමාන දුන්නා. ඇගේ හැපි හැපි හිටි අසරණයාව මගහැරුණා. යනුවෙන් සිතමින් වීරරත්න මහත්මිය සීලාව අල්ලාගෙන කඳුළු වැගරුවේය. දෙදෙනාම හඬන්නේ කාරණා දෙකකටය. සීලා තම දරුවා වෙනුවෙන්ය. වීරරත්න නෝනා හඬන්නේ අවුරුදු 9ක අතීතය ගැන පසුතැවීමෙනි. මට තිබුණා එක දවසක හරි අහන්න සීලාගෙන් දරුවා ගැන. ඇයි සිතන්නේය? සාමාන්‍යයෙන් වැඩ කරන උදවිය ආහාර රැගෙන යාම සරල දෙයකි. නමුත් සීලාට එය කොපමණ ආගන්තුක කාරණයක් දැයි එය ඇසීමට තැතනූ අයුරින්ම පෙනේ. එය අත්දැකි වීරරත්න නෝනාට සීලාගේ ස්වරූපය සිතින් මකා ගැනීමට නොහැකි විය. ඉතිරවණේ වනෙවෙයි හොඳ බත් එකක්ම ගිහින් බැඳගන්න. ඒ වගේම අද ඉඳලා හැමදාම පුතාටයි සීලටයි රෑ බත අරගෙන යන්න අමතක කරන්න එපා. වීරරත්න මහත්මිය කඳුළු පිසදා ගනිමින් උන් තැනින් ඉවත්ව ගියාය. සීලාට සතුටට කාරණා දෙකකි. ඒ කඳුළු අතරින්ම සතුටු වූයේ දරුවාට සෑම දිනකම හොඳ ආහාර වේලක් ලබා දීමට හැකිවීමයි. අනෙක් කාරණාව වීරරත්න මහත්මයාගේ කරුණාව ගැනයි. වේලාව සවස 4යි. ඕම් මං රැට උයල ඉවරයි, සීලු මං යනවා, සීලා වළං පිඟන් ටික හොදලා යන්න එනං. එහෙම කියාගෙනම පේම අක්කා යන්න ගියාය. ඇයි තරසට ආහාර සකස් කරයි. ඇය උදේ 5ට වීරරත්න ගෙදර කුස්සියේ වැඩ ආරම්භයි. උදේටත් දවල්ටත් රාත්‍රියටත් උයන ඇය සවස 3-4 අතර වැඩ නිමවා ගෙදරට යයි. නිවැසියන් රාත්‍රී ආහාරය ගත් පසු සීලා විසින් වළං පිඟන් සෝදා පිරිසිදුකොට නිසි අයුරින් තබා වීරරත්න නිවසින් බැහැරට යයි. වීරරත්න නිවසේ අය රාත්‍රී ආහාරය 7:30 පමණ වන විට හමාර කරයි. සීලා රාත්‍රී 8 පමණ වන විට වැඩ නිමවා රාත්‍රී 8:15 පමණ වන විට තම නිවසට යයි. බොහෝ විට රාත්‍රී 7 පමණ වන විට අනුලා අක්කා සුසිර දෙස ඇස ගසා සිටි. සීලා පැමිණි විට එය නිදහස් වේ. සීලා රාත්‍රී ආහාරයේ බන්දේ සිවල අසුරා කෑම් මේසයට ගෙන ගියේ. ඒ සවස 6:30 පමණය. ව්‍යංජන කිහිපයක් තවමත් ලිප තබා මදගින්නේ. ඒට හේතුව ආහාර ගන්නා විට ඒවා උණුවෙන් තැබිය යුතු නිසාය. සීලාට සුසිරව නිතර මතක් වෙයි. අනුලා අක්කා බලයි. මම අද කොහොමත් පුතාට කෑම අරන් යන්නේ. ඇය සිතින් තමාටම කියාගත්තාය. රාත්‍රී 7 වන විට සීලා කෑම මේසේ දිසාවට ගියාය. ඒ තමාට තවමත් ඉතිරි ආහාර ගෙන ඒමට කතා නොකළ නිසාය. ඇය කෑම කාමරය වෙත ලංවන විට පුතා කෑම කන්න එන්න යනුවෙන් නෝනා කියනු ඇසිනි. සීලා නැවත කුස්සිය වෙත පැමිණි අය. ඇය තවත් පැය කාලක් කුස්සියේ සිට ආපසු සෙමෙන් සෙමෙන් කෑම මේසේ දෙසට ගියාය. ඇයට සැනසුම් සුසුමක් පිටවිය. නෝනලා කෑම කනවා. මට ඉක්මනින් ගෙදර ගිය හැකි. සීලා තමාටම කියාගත්තාය. චූටි පුතා මොනවද කරන්න යන්නේ, එන්නකෝ කෑම කන්න. දැන් අපි කාලත් ඉවරයි. නෝනාගේ හඬට සීලා තිගැස්සුනි. දරුවා ළඟට කලින් මෑමේ අදහස නැවත අභියෝගයට ලක් වී ඇත. එනම් හෙට උදෑසන ආහාරයට සීලු බඳුන් පිරිසිදු කර තැබිය යුතු නිසාත්, සියල්ලෝ ආහාර ගන්නා තෙක් ඒ සිදු කළ නොහැකි නිසාත්ය. පුංචි මහත්තයා කන්න ආසයි කියපු එළවලු දෙක තාම මදගින්නේ. සීලා මිමුණු අය. ඇයට තවමත් ඒ රැගෙන එන්නයි නෝනා නොකීවේ, පුංචි මහත්තයා කෑමට නොආ නිසාය. පොඩ්ඩක් ඉන්නකෝ අම්මේ, මම කෝල් එකකනේ. පුංචි මහත්තයා අම්මාට උත්තර දුන්නේ විනාඩි 10කට පමණ පසුවය. පුංචි මහත්තයා සෑම මොහොතකම දුරකථනයේ හෝ පරිගණකයේ සිටින බව නිතර දෝෂාරෝපණය කරන වීරරත්න නෝනා කියන කතා ඇසෙන විට පුංචි මහතා ඒවා භාවිතා කොට වැඩක් ඇති යමක් කරනවා විය නොහැකි බව සීලාගේ මතයයි. සීලා කුස්සියේ සිට කෑම මේසය ඇති කාමරයට යන විට මිදුලේ ඉඳ ගැනීමට සාදා ඇති අලංකාර බංකුවක හිඳ පුංචි මහතා දුරකථනයෙන් කවුරුන් හෝ සමග කතා කරනු සීලාට පෙනුනි. නමුත් ඒ ඇයට ඇසෙන මානේ නොවේ. සාමාන්‍යයෙන් එම බංකුවට පුංචි මහතා එන්නේ ගෙදර අයට හොරෙන් හුවමාරු කරන පණිවිඩවලට බව වැඩට සිටිනා සියල්ලෝ දනී.
සීලා පුංච මහත්තයාගේ පණිවිඩය අවසන් වනතුරු ඈත සිට ඔහු දෙස බලා සුසුම් ලබින් සිටියාය. ඇයට දරුවා විටින් විට මතක් වෙයි. විනාඩි 15ක් ඇවිදු ගොසින් තමා ගෙදරට ළඟා විය හැකිවද. පුංචි මහතාගේ ආහාර ගැනීම මත සීලාගේ පිටත්වන වේලාව තීරණය වේ. නොනවතින දුරකථන සංවාදයේ දෙස බලා සිටි සීලා ආපසු කුස්සියට ගියාය. වීරරත්න නෝනාගේ ආශිර්වාදය ඇතිව අද තම දරුවාටත් ධනවත් පෙනුමේ බත්මුලක් බැඳීම ආරම්භ කළාය. ඇය ඉතා සෙමෙන් එකින් එක එළවලුද මාළුද බතෙහි තබා පාර්සලේ බැන්දේ පුංචි මහතාගේ ආහාර ගැනීමට පැමිණීමේ කාලයද තවම නැතිහෙයිනි. ඇය බත් පාර්සලයක් බැඳ එය සිලිමල්ලකට දැම්මාය. එය අතේ එල්ලාගෙන තම දරුවා ළඟට යන හැටි රඟ දැක්වුවාය. පසුව හදිසියේම යමක් මතක් වූවාසේ ඇය බත් පාර්සලේ පුටුව මත තබා පුංචි මහත්තයා පෙනෙන ඉසව්වට ගියාය. ඔහු තවමත් දුරකතනේය. රාත්‍රී 8 පසු වී ඇත. සීලාට දැන් විය මුසු කලබලකාරී හැඟීමක් මතුවිය. ඇය වරින් වර කුස්සියටත් පුංචි මහතා පෙනෙන ඉසව්වටත් ගමන් කරන්නේය. වරින් වර පුංචි මහත්තයාගේ මවත් අයියාත් නංගීත් ඔහුට කෑගසනු අඬගසනු දෝෂාරෝපණය කරනුද ඇසේ. නමුත් ඒ කිසිවක් ගණනකට නොගන්නා ඔහු සිනාසෙමින් යම් පිටක වටපිට බලමින් හුන් තැනින් නැගිට ඔබ මොබ යමින් මෙන්ම රහසේ කතා කරන අයුරින්ද සංවාදයේදී රාත්‍රී 8:30 9:30 සීලාගේ ඔළුව රත් වී ඇත. ඇය දොරෙන් එළිය බලා හඬන්නේ පුංචි මහතා දෙස බලා හඬා වැටෙන්නේය. නමුත් ඒ බව කවුරුත් නොදනි. සීලා තිගැස්සුනේ පුංචි මහත්තයාට ඔහුගේ අයියා අම්මට වද දෙන්නේ නැතුව කෑම ටික කාලා ওই නාඩගම නටනවාකෝ යන බැනවැදීමටයි. පුංචි මහතා තරහින් තම අයියා දෙස බලා සෙමින් මම එහෙනම් තියන්නම් තව ටිකකින් ගන්නම් යනුවෙන් කියා අයියා දෙසට හැරි හරි මම පස්සේ කන්නම් මට බඩගිනි නෑ යනුවෙන් තරහින් කීය. සීලාගේ ඇඟ සීතල විය. ඒ හඬට වීරරත්න නෝනා දියණියත් පැමිණ පුංචි මහත්තයාට දොස් තැබිය. අයියට ඇයි සැරෙන් කතා කළේ? ඔයා දැන් එන්න කෑම කන්න. යන්. අම්මා පුංචි මහත්තයාගේ අතින් ඇදගෙන ගියාය. ඇය තම පුතාව කෑම මේසේ පුටුවේ සිඳුවා සීලා යනුවෙන් කෑගැසීය. ඒ වන විටත් සීලා උණුවෙන්ම එරවලු දීසි දෙකක් බන්දේසියේ තබාගෙන කෑම මේසේ දොරකොඩය. පුංචි මහත්තයා කිසිවකු දෙස නොබලයි. තරහෙන් දුරකථනයේ දෙසම පමණක් බලා සිටි. කන්නකෝ පුතේ යනුවෙන් ඉල්ලීමක් කළ අම්මාටත් ඔහු නිහඬය. පොඩි දරුවෙකුගේ මුරණ්ඩුකම ඔහුගෙන් දිස්වේ. ඒ අතර ඔහුගේ දුරකථනයේ නාද විය. සීලාගේ කකුල් සීතල විය. පුංචි මහත්තයාගේ නංගී ඔහු වෙතට කඩා පැන්නාය. ගන්නෑ. කෝල් එක ගත්තොත් බලාගත්තෑගේ. මම කෑ ගහනවා. අම්මා කියන දේ අහන්නෙත් නෑ. ඇය කියාගෙන ගියාය. පුංචි මහත්තයා කර කියා ගත හැකි දෙයක් නොමැතිව නිහඬවම සිටියේය. වීරත්න මහත්මේ බත් බෙදන්නට විය. මම අද කන්නේ තරහින් පුංචි මහත්තයා කීය. වීරත්න මහත්මිය ගණනකට නොගෙන බත් බෙදා යන්නට ගියාය. දියණිය හොඳ වැඩේ තමසෙට කියා එතනින් පිටවිය. ශීලා ඈත සිට බලා සිටි. ඇය දොරට පිටින් බිත්තියට හේත්තු වී ඇඳූ කඳුලින් එදෙස බලා සිටියාය. පුංචි මහත්තයා ආහාර ගන්නා ගමන් වටපිට බලා දුරකථන සංවාදය යලි ආරම්භ කළේය. බත් කටක් ගෙන ඊළඟ කට ගැනීමට ඔහුට විනාඩි 5ක් පමණ ගත වේ. ඒ සෑම මොහොතකම සීලාගේ කඳුළු කඩා හැලී ඇය වේලාව බැලීම ප්‍රතික්ෂේප කළාය. පුංචි මහතා පණිවිඩය අවසන් කොට නැවත සෙමින් ආහාර ගනී. ඒ අතර වමතින්ගත් දුරකථනයෙන් කුමක්ද වැඩක් කරයි ඒ සීලාට නොතේරෙයි. ඔහු දුරකථනයෙන් ගේම් ගසයි. එය ඔහුගේ නිතර සිදුකරන තවත් පුරුද්දකි. ඔහු හදිසියේම පිඟානෙන් අතගත්තේ සීලා ඉක්මනින් පැනගොස් භාජනය එකතු කරන්නට විය. ඇයි සීලා මම තාම කාලා ඉවර නෑ. මේ ගේම් එක ගහන්නයි ටිකක් නැවැත්තුවේ. පුංචි මහතා කීය. ඇය ආපසු හැරී යාමට පණ නැති කකුල් වෙවුලමින් දොර වෙත ගොස් නැවත මුවා විය. තැන් ඇයට ඉකි ගැසුමක් දැක්විය. පුංචි මහත්තයා කෑම කාලා ඉවර වුණා නම් මගේ දරුවට කෑම ටික දෙන්න පුළුවන්. ඇය මුමුණමින්ම හඬන්නට විය. මුව බිත්තියේ උබා ගත්තාය. වේලාව කීයේද නොදනි. පුංචි මහතා කෑම මේසෙන් පිටවෙනු ඇසිනි. ඇය වහා ගොස් භාජන ඉවත් කොට කුස්සියට ගෙන ගොස් සෝදා පිරිසිදු කළාය. ඇය දරුවාගේ බත් මුල රැගෙන ඉක්මන් ගමනින් පිටත් විය. ඇය දරුවා මතක් වී දුවන්නට පටන් ගත්තාය.
ගේට්ටුව අසලට යන විට රාත්‍රී 10ට කූඩුවෙන් එළියට දාන බල්ලා බුරාවිත් සීලා දෙසට පැන්නේය. ඇය භය වී පසෙකට පැන්නාය. බල්ලා සීලාගේ අතේ සිලිමල්ලේ එල්ලා සිටි බත් මුලට පැන දෙපසට ගැසීය. දරුවාගේ බත් පත සෑම තැනම විසිරී ගොස්ය. මාළු කැබැල්ල තමාගේ පාමුලය. ඒ දෙස මොහොතක් බලා සිටි සීලා බිම ඉන්දවිනි. ඇය ඉකිබිනිමින් හැඬීය. නෝබට් අයියා වහාම පැමිණ බල්ලා අල්ලා ගත්තේය. ඔහු ගෙවත්ත බහර වැඩකරුය. සීලෝ බල්ලා හැපුවද? නෑ නේද? මම බල්ලා අරන් යන්න. මූට වැරදිලා වෙන්න ඇති, නැත්තං උඹට බුරන් නෑනේ. නෝබට් අයියාගේ කතාව තේරුණාමෙන් බල්ලා කෙඳිරි ගෑවේය. සීලා මුළු ජීවිතේම කඩා හැලුණාමෙන් විසිරී ගිය බත්මුල දෙස බලා සිට සෙමෙන් වාරුගෙන නැගිට පිට වීය. මොහොතකින් ඇයට යමක් සිහිවිය. උදේ උයන්න ගත්තේ අන්තිම හාල් ටික. දැන් ගොඩක් රෑවිලා. නැවත හැරී වීරත්න නිවස දෙසට ගියාය. සෙමෙන් සෙමෙන් ඇය වීරත්න නොනා සිටින තැන සෙව්වාය. ඇය සාලේ රූපවාහිනී නරඹමිනි. දරුවන්ද ඒ අසලය. කනුවකට මුවා වී සීලා නෝනාට අඩගැසුවාය. නෝනා නෝනා. ඇය කෙන්දිරියක අයුරින් අඩගැසුවාට ඇය වීරත් මහත්මයට නැසුණාය. ශීලා අදහස් වෙනස් කොටගෙන උන් තැනින් ආපසු යන විට වීරත් මහත්මිය සීලාව දුටුවාය. ඇය සීලා වෙත ගොස් ඇයි දැයි ඇසීය. බිම බලාගත් සීලා වැඩි වේලාවක් හඬා වැටුණු හෙයින් බැරෑඩි වූ කටහඬින් මම හාල් හුඬුවක් ගන්න දැයි බැගෑපත්ව ඇසීය. ඉතින් සීලා එක මගෙන් අහන්න ඕනද? ගෙහින් ගන්න යැයි වීරරත්න නෝනා හඬ නැගීය. සීලා එම නිවසින් පිටවිය. තම නිවසට පැමිණි විගස බත ඉද වුවද දැන් දරුවා මිය ගොසින්ය. ඇයට දැන් කාත් කවුරුත් ගැන රකින්නට කෙනෙක් නැත. සතියක් ගත විය. ඇය ඉඳ හිට වීරරත්න නිවසට ගොස් වැඩ කරන්නේය. ඒ ගැන වීරරත්න මහත්මිය විමසන්නේද නැත. ඇය පැමිණෙන දිනට හොඳින් සලකා ආහාර පාන ආදියෙන් සම්පූර්ණ කරයි. නමුත් සීලාට වරින් වර ක්ලාන්ත වේ. ඒ ඇයිදයි කිසිවකු නොදනී. නමුත් සීලා දනී. ඒ ඇයට පුංචි මහත්තයා දකින විටය. දැන් පුංචි මහත්තයා වීරරත්න නිවසින් ගොසින්ය. නමුත් සීලාගේ ක්ලාන්තය සුව නොවේ. දැන් එය පුංචි මහතාගේ ඡායාරූපයක් දකිද්දීද සිදුවන්නකි. මාස 3කින් පසු සීලා නැවත කිසි දිනක වැඩට නොපැමිණියාය. වීරරත්න මහත්මිය අය සෑම තැනම සෙව්වාය. අනේ නෝනා, සීලා කොහේ හරි ගිහින්. අපිත් හැම තැනම හෙව්වා. හැමදාම විකාරෙන් වගේ පුතාට කන්නාඩ ගහනවා ඇහෙනවා. ඔය කෝල් එක පස්සේ ගත්ත හැකි. දැන් ඇවිත් කන්නකො මගේ පුතේ කී කියා හැමදාම කෑ ගහනවා. අනුලා වීරත් මහත්මියට කියාගෙන ගියාය. පුතා නැති වුණ සෝකෙට පිස්සු හැදෙන්නේ නැති. අනුලා නැවත කිව්වාය. ඔබ මොහොතක් සිතන්න. ආහාර ගන්නා වෙලාව ගැන සිතන්න. ආහාරයට බත සකස් වී එන ගමන් මඟ ගැන සිතන්න. මේ කතාවේ එන සීලා සමහර විට ඔබේ මව විය හැකි. තවත් වැඩිහිටියෙක් විය හැකි. ඔබේ බත, ඔබේ ආහාරය ගන්නා වේලාව මත රැඳුණු ජීවිත හා ආත්මයන් බොහෝමයි. ඒ නිසා මේ කතාව නැවත නැවත අසන්න.